එසේනම් අපේ රටේ නව නිර්මාණ කරුවෙකුගේ නව නිර්මාණයකට ඉඩක් ලබා දෙමින් දැන් නමන්නේ නව සොයාගැනීම් විශේෂාංගයේ වෙතට. අද ඔබට හඳුනා දෙන්නේ ජනාධිපති සම්මානලාභී වෛද්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ අලුත් නිර්මාණයක් පිළිබඳව. මේ නිර්මාණය ගැන කතා කරන අපිට කියනවා වෛද්‍ය සනත් හෙට්ටිගේ. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. හොඳයි. ඔබ වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඒ වගේම අද දවසේ නව නිර්මාණ ශිල්පියෙක්. අපි කැමති දැනගන්න මොකක්ද අද දවසේ ඉදිරිපත් කරමේ නව නිර්මාණය? ගුරුෝගයට අදපු බෙහෙතක්. 2008 වර්ෂයේ මම තමයි ලෝකෙට පළවෙනිම කිව්වේ පැපොල් කොළ වලින් ඩෙංගු රෝගය සුව කර ගැනීමට උපකාරී වෙනවා. එතකොට මේ නව නිර්මාණය තුළින් අපිට පුළුවන් වුණා ඒක දියරයකට හා කැප්සියුල් එකකට අඩංගු කරලා නිර්මාණයක් දී කරන්න. වෛද්‍යතුමනි මෙහෙම නිර්මාණයක් කරන්න ඕනි කියලා මූලික සංකල්ප ඇති වුණේ කොහොමද? 2008 අවුරුද්දේ මම රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර කරා. කියන්නේ උණ රෝගීන්. මේ උණ රෝගීන්ගේ බොහොම ප්‍රතිශතයක් ඩෙංගු උණ හැදිච්ච රෝගීන්. එතකොට මෙම ඩෙංගු උණ හැදිච්ච රෝගීන්ට ඇත්ත වශයෙන්ම බෙහෙතක් ඒ කාලේ තිබුණේ නැහැ. සාමාන්‍ය බෙහෙත් තමයි පාලනය කරේ රෝගේ පාලනය කරගන්න. රෝගයට කියලා දෙන්න පුළුවන් විශේෂ බෙහෙතක් අපි ළඟ තිබුණේ නැහැ. එතකොට මම හිතුවා මේකට යම්කිසි පරීක්ෂණයක් මේ ගැන කරන්න ඕනි කියලා. විද්‍යාත්මකව ඔප්පු කළා තියෙනවා පට්ටිකා පමණක් වැඩිවීම නෙවෙයි පැපොල් කොළවල වෛරස් විනාශ කරන පුළුවන් ක්‍රමවේද. එතකොට රුධිර තරලය පිටට වාහනය වීම අඩුවීම, ලෙඩා ඉක්මනින් සුවවීම, උණ ලෙඩාගේ උණ තියෙන දින ගාන අඩුවීම වැනි ගොඩාක් ගුණාංග තියෙනවා කියලා ඔප්පු කළා තියෙනවා. මේවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ලිනිකල් ට්‍රයල් රෙජිස්ට්‍රි වෙබ් අඩවියේ පවා මේ පිළිබඳ මං කරපු පරීක්ෂණ වාර්තා තියෙනවා. වෛද්‍යතුමනි මේ ඖෂධය භාවිතයට ගන්න ආකාරය අපි කතා කරමු. මේ ඖෂධය අපි දියර සහ කැප්සියුල් වශයෙන් නිෂ්පාදනය කරමින් පවතිනවා. දැන් මේක සාමාන්‍යයෙන් කැප්සියුල් නම් අපි නිර්දේශ කරන්නේ පෙති දෙකක් හයෙන් හයට තමයි මේක නිර්දේශ කරන්නේ. අන්නේ මෙය භාවිතා කිරීමට ගොඩක්ම සුදුසු වන්නේ ඩෙංගු රෝගය හැදිච්ච පළවෙනි දිනේ ඉඳන්. දැන් අද හුඟක් කට්ටිය පැපොලිස් පානය කරන්නේ ඩෙංගු රෝගය හැදිලා අසාධ්‍ය වෙන තත්ත්වයට ආවහම. නමුත් නියම ගුණයක් ගන්න නම් ඩෙංගු රෝගය හැදිච්ච පළවෙනි දිනේම පැපොලිස් භාවිතා කරන්න ඕනේ. ඩෙංගු රෝගය කියන එක භයානක රෝගයක්. පැපොල් කොළ කැප්සියුල් හරි දියර හරි පාවිච්චි කරලා ඉඳලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වෛද්‍යවරයෙකුගේ අනුදැනුම ඇතුව ඒ ප්‍රතිකාර ගන්න ගමන් තමයි මේක ගන්න පුළුවන්. නමුත් දැන් මෙතන යම් කිසි ගැටලු මතුවෙන්න පුළුවන්. මේ දැන් අපි කතා කරන්නේ ශාකමය ඖෂධයක් ගැන. එතකොට සමහර වෙලාවට මේ ශාකමය ඖෂධ ඉංග්‍රීසි වෛද්‍ය ඖෂධ මේකට ඇතුළත් නොවෙන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයෙක්ගේ මම හිතන හැටියට මූලික අදහස වෙන්න ඕනේ මොන ක්‍රමයකින් හරි ලෙඩාසුව කිරීම. මට වෛද්‍යවරුන්ට කියන්න පුළුවන් දෙයක් තමයි මේක ගැන වෛද්‍යවරයෙක් මේක හොඳද නරකද මේක ගන්න එපා කියන්නේ ඉස්සෙල්ලා අන්තර්ජාලයට ගිහිල්ලා මේ පිළිබඳ කියවලා බලන්න. BMJ සංගරාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ලිනිකල් ට්‍රයල් රෙජිස්ට්‍රි එකේ, එතකොට ලංකාවේ IMPA කියන වෙබ් අඩවියේ මේ පිළිබඳ කෙරිච්ච පරීක්ෂණ රාශියක් තියෙනවා. ඔබතුමාගේ මේ නිර්මාණ පිළිබඳව වැඩිපුර කෙනෙක්ට දැනගන්න අවශ්‍ය නැත් කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ? එහෙම නැත්නම් මේ පිළිබඳ වැඩිදුර දැනගන්නේ කොහොමද? ඔව් මේ පිළිබඳ මගේ දුරකථන අංකය මට දෙන්න පුළුවන්. 011 281 517 කියන අංකයට බලන්න පුළුවන්. නැත්නම් වෙබ් අඩවියක් තියෙනවා. ඒක මේ www.oiloftherme.com. කෙනෙක්ට තමන් කරන නිර්මාණ හරහා ලබන ජයග්‍රහණ අත්දැක වෙනවා ඉදිරි නිර්මාණ සඳහා. ඉතින් ඔබතුමත් ජයග්‍රහණ කීපයක්ම අත්කරගෙන තියෙනවා. මොනවද මේ ලැබපු ජයග්‍රහණ? මම මේ ඩෙංගු රෝගයට සඳහා නිපදවපු බෙහෙතෙන් නම් මම ලැබු ලොකුම ජයග්‍රහණය තමයි මම හිතන විදිහට මේකෙන් ජීවිත ගොඩක් ලංකාවේ වගේම ලෝකේ වෙන රටවල ජීවිත ගොඩක් බේරලා තියෙනවා. මොකද මං ඒ සොයාගත්ත ඒ ඖෂධය ලංකාව විතරක් නෙවෙයි ලෝකේ අනිත් බොහෝ රටවල භාවිතා වෙනවා. ඒවයි වෙබ් අඩවියලට ගියාම ඒකෙන් ජීවිත ගාණක් බේරිලා හරි ඒ රෝගේ සුවවීමට හරි උදව් වීම තමයි
manlapu lokuma jayagrahane. Itin namuth meka ape rate meka piligatta kiyala kiyanna mekata sammanayak labuna kiyala kiyana ekak tawat jayagrahane. Me nirmanayata tamai mata me janadhipati sammanaya labune. හොඳයි මේ ඖෂධයත් එක්ක එහෙම නැත්නම් මේ නිර්මාණෙත් එක්ක තියෙන ඉදිරි සැලසුම් මොන වගේද කියලා හෙව්වොත් දැන් මේ සැලසුම දැන් මේක ලෝකෙම පිළිගත්ත හින්දා බොහෝ ලෝකේ වෙනත් ඖෂධ නිෂ්පාදනය කරන කට්ටිය මේක මිලදී ගන්න බලනවා වගේ. නමුත් මට එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඕනේ මේක ශ්‍රී ලාංකික දෙයක් විදිහට ලංකාවෙම තියාගෙන ලංකාවෙම මේක නිෂ්පාදනය කළා අපිට පුළුවන් නම් අපේ දෙයක් පිටරට යවලා ලංකාවට විදේශ විනිමයක් හරි නම්බුනාවයක් ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි මගේ තියෙන ඉදිරි සැලසුම. කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පරිසරයේම තියෙන කොටස් අරගෙන ඖෂධයක් නිර්මාණය කරනවා කියන එක කොයිතරම් නම් උතුම් ක්‍රියාවක්ද. ඉතින් මෙවැනි නිර්මාණ තව තවත් කරන්න අපි ඔබතුමාට සුබ පතනවා. ඒ වගේම අලුත් නිර්මාණයක් තුළින් අපි ආයෙත් හමු වෙමු. බොහොම ස්තුතියි.